යි බෝුවන් දුවේ කුතේ අදදිමු වාකි රච්චනයක් ලියන්නේ කොහොමද කියලා මෙහිදී බලාපොරොත්තු වෙන්නේ අදහස් නිරවුල්ල හා නිවරදි ඉදිරි පත්කරමින් ලේඛන කාර්ය යදීමයි මාතෘකානු කුලව රචනයක් ලිවීමේද්දී අපි සැලකිලිමත්විතු කරුණු කහි්පයක් තියෙනවා එ තමයි කරුණු මැනවින් සංවිධානය කර ගැනීම මැනමින් කරුණු සංවිධානය කර ගැනීම පහසුව සඳහා අපි රච්චනා සැකිල්ලක් ඒ මත්නැත්තම් දළ සටහනක් සකස්කරගත යුතුයි. රචනා සැකිල්ලට අනුව චේදවෙන් කරමින් තාර්කානු කූලව අදහා සිදුරරිපත් කළ යුතුයි. සිද්ධන්නා ශෛලියකින් වාකි රචනය ලිවීමටත් වගබලා ගත යුතුයි. නිවරදි වාකරටානු ගමනය කිරීම එනම් උපතා්‍යාත පද සම්බන්ධය කෙරහි අපි අවධහනය යොමු කරන්නට ඕනේ සුදුසු පරිදි විරාමලකුණු යෙදීමත් පද නිසිල්ලෙස ඇ කර ලිවීම හා පැහැදිලි අත්තකරු ලිවීමට අපි මත්තකය තබා ගන්නට ඕනේ. වාකරචනය කිසියම් රටාවකට අනුව ලිවීම සඳහා පළමු ආකෘතියක් පෙළියල කරගැනීම සුදුසුයි ඒ සඳහා අපිට සරල ආකෘතියක් අරුකැමනය කරන්නට පුළුව. මුලින්ම ප්‍රවේශය හිමත්නත්තං ආරම්භය. ඉන් අනතුරුව මාතෘකාණු කූලව විෂය කරුණු ගොනු කිරීම කරන්නට පුළුවන් අවසානයේ සමාලෝචනය කිරීමටත් වගබලා ගන්නට ඕනේ. අපිට රචනාා මාතෘකාව ලැබුණ හම අපපි කරන්නට ඕන රජනයට අවශ සැකිල්ලක් එමනැත්තම් දළ සටහනක් සකසා ගැනීමයි ත්‍රකාණු කූලිව රචනයක් ිියී යුත්තේ ඊට අදාළ කරුණු මැනවින් සංවිධානය කරගෙන ඒමත් නැත්තම් පෙළගස්වා ගෙන. රචනයක් ලිවීමේදී ඒ සඳහ්පිට විධ තොරතුරු අධදැකම් පාදක කරගන්නට සිද්ධ වෙනවා. ඒ කරුණු සියල්ලාක්ම ලියා ඉදිරි පත්කිරීම සාර්ථක රචනයක ලක්ෂණයක් නම් නෙමෙයි. ඔබගේ පෙළපොතෙහි ආදර්ශ රචනයක් දීල තියෙනම සුන්දරය හෝටන් තැන්න්නු පෙළිබඳව ඒහො. කියවීම දුවලපුතාලට පැහැදිලි වෙනවා හෝටන් තැන්නු පිළිබඳ කොත්තරම් තොතුරු අත්දැකින් අපට තිෙබුණත් ඒවා මනාලෙස පෙළගස්වලා අත්‍යවශ කරුණු ඉදිරිපත්කිරීම තමයි රචනයකින් වියයුත්ත කියන කාරණය ඒ අනුව සුන්දර හෝටන් තැන්න පිළිබඳ වාකි රචනයලි වීමේ්දී චේද පෙළගස්වාගෙන තියෙන මේයා කාරයටයි පර වෙන චේදීදී හෝටන් තැන්න හැඳින්බීම හා එ්පි හිටීම පිළිබඳව තමයි විස්තර කරන්නේ ඉන් අනතුරුව ශාක විවිධත්වය තු වන චේදේදී හොටන් තැන්නේෙ ජලමූලාශ්‍රහා ඒ අ ශ්‍රිත ශාක සිවන චේදයේදී මීදුම පැතිරයාම පස් වන චේදය හෝටන් තැනට ආවේනික පක්ෂීන් හාසිවූ පාසතුන් හයවන චේදය ලෝකාන්තය හා බේකස්ද ඇල්ල අවසාන චේදයේදී රචනය අවසාන්කිරීම සිදු කරලා තියෙනවා අනු දවි පුතේවා ක රචයක් පිියල කරගැනීමේ නිපුුණ තාවවර්ධනය කරගැනීමට අප බලමු කොහොමද මේ සුන්දර හෝටල් තැන්ු පිළිබඳව රචනේලිය වෙලාතියෙන්න කියලා පළමනි චේද හටන් තැන්නම පිළිබඳව හැලි නිසා ඒ පිහිටීම තමයි විස්තර කරන්නේ එයනු මෙන මේ ආකාරයට රචනය ආරම්භ කරලා යනවා දේශද සංචාරකයන් නිපඳවම තමාවෙත කැඳවන හෝටන් ඇැන්න. මුහදුමට්ට මේ සිට මීටිල දෙදහසකට අධික උසකින් පිහිටි අපේ රටේ උසම තැන කලා බෝමියයි. මේ නිසා ශේතලත් මීදුමත් මෙහි මොහොතන් මොහොත්ත උපදේ. මේ දේශගුණික පරිසරයෙන් හැඩවුණු පරිසර සම්පත් බොහෝ දැකුම්හළුවේ. ඉමක් වුණක් නොපිනෙන තැනිතලාව ගත සිත්ත පිනවන වටපිටාව. ලෝකාන්තය බේකසැල් හෝටන් තැන්නේ පොහොසත් පවට සාධක වැනිිය. දෙවන චේදයදී විස්තර කරලාතියෙන්නේ හෝටන් තැන්නේ වැැවෙන ශාක විධත්වය පිළිබඳවයි. එය අලුච්චේදයකින් අලු තරූලකී නාරම්භ කරල මේ ආකාරයටයි ලියලතියෙන්නේ. හෝටන් තැන්නේ තුරුලතා නිර්මාණයී ඇත්ති එහින් නිබඳවම පවත්නා සුළගටත් ශීතලටත් ඔරොත්තු දෙන ආකාරයටය ඒ නිසාම තුරුලතාාවල ඇත්තේකුඩා පතරයි මේ පත්‍ර ගණභූවක් දරා සිටි. පත්‍රමෙන්ම ඒවාය කඳද ගන පොත්තකින් සැරසී ඇත. එසේම තුරු අතුපතර එකිනිෙකහා වෙලී ඇත්තේ චන්්ඩ මාරුතයට මහුණදේම සඳහාය. මෙහි බොහෝෂාක අඩි හයහත්තකට වඩා උස්ය. සැසු ඒවා අඩි දෙකතුනකට වඩා උස නැත මේ කුඩා වනභූටෑවට ඔබ්බෙන් සීමාවක් නොපෙන් වෙන දුරට විහිදුුණු මෙතට රස දුනක් වැනි පැහැබර තනබිමකේ. ශ්‍රී ලංකාවටම ආවේනික පැංගිරිමානතුරුණ පඳරු හා තුත්තිරි පවුලට නෑකම් කියන තන පඳුරු මෙත්තන පලස අරා වවැංශබේ. තුවන චේදේදී විස්තරවන්නේ හෝටැන් තැන්න්නේය ජනමූලා ශ්‍රහහා ඒ ආශ්‍රිත ශාක පිළිබඳවයි. තැන්න මතින් ගලා බසන කුඩාදිය කඩිති. ටන් තැන්නේ මනහර දසුනකි. දියකඩති කලාබසන ඉවුරු දෙපස බෞුලලෙස දිස්වන්නේ බෝවිටියා විශේෂය. අපූරු නිල් පැහැයකින් සුසැඳී මේ බෝවිටයාමල් ඉතා කුඩාවේ. මල මෙෙන්ම බෝවිටියා පාත්‍රද උදු කියියලිය කොළ තරම් කුඩාය. දියසීරා ඇත තැන්වලින් පැනනැගුණු කූඩලුවර්ග බිගෝනියා හා කෝලියයාස්වර්ග ඉතා ප්‍රැහැපරය. නන් පැහගත් පුංචි කූඩලු පුෂ් නත්සිත් පහැර ගණී. තැන්න පුරාදුවන පනිින කුඩා දිය පහරවල, කෙකටියවර්ග දියපාසිවර්ග බෙරලිය සහ මීවනි විශේෂ රාශයක්ම දැකකත හැකය. දැනිි ශීතල දියරැතුනු මේ කුඩා දියපාරකින් දෙපා දෝවනය කර ගැනීමට ලැබීම භාග්‍යකේ. හෝටන් තැන්නේ තැනින් තැන දෙස්වන කොළපැ උන පඳරු. එහින් නිබන්ඳවම හමායන සුලල් පාරින්. අපූරු හඬක් නිිකුත් කරන්නේ නිහැඩියාව සිින්දමිඳලීම සඳහාය. හෝටන් තැන්න පුරා ගුණ පණෙන සුරල් දීතහරත් නිරතුරුව ඇදහැලින වර්ෂාවත් නිසා. තැන්නේ තැනින් තැන කුඩාකුඩා පොකුණු නිර්මාණය වේ තිබේ. මේවා තුළ ලතාාවකට ඔබුමම පිහිනා යන. ට්‍රවඩ් නෙමති මසුන් පකුණාසල මදක් මෙිත්‍රඳවා ගනිති. පොකුණු දේෙහි ඔවුන් දක්වන රැගුම් සංචාරක ආකර්ශණයට හේතුවෙයි. මේ කුඩා පොකුණු වටකරසිජින මහා ගැටකොල ටටස් සහ කුඩා උනුශාක අපූරු සිතුුවමක් මවා පායි. හතර වෙන චේදේදී හෝටන් තැන්න පුරා පැතිර යන මිහිතුම පිළිබඳවයි වරණාවටලා කරන තියෙන්නේ. හෝටන් තැඩ පුරා තැනින් තැන මතුව එන සුදු පැහැති මීදුුම් සලුව වේදිකාවක සුදු පැහැති කඩතිරයක් මෙන් මෙතෙක් නෙත් පැහැරගත් මනහරදසුන් වසාලයි එහෙත් පත්තැකින් මහිදුුම් සලුව හැකිලිය අත්ම ඒ දෙෙසින් පිළින පරිසරය වඩාච්චමත්කාරවේ ඇතින් දිස්වන ගෝුවන්කමසිමින කඳු හිස් නිල් පැහැගත්් චිත්‍රවදහසුනකේ. පසන චේදය වෙන්වන්නේ හෝටන් තැනට ආවනිික පක්ෂීන් හා සව්පාසතුන් පිළිබඳව විස්තර කිරීමටයි. තොරු හිස්මත දැකුම් කළු කුරුල්ලෝ මියරු හඩ නගති තුර හිස්මතින් අපූරු සිවුරුහන් හඬක්නාගන්නේ ලංख්‍යාවටම ආවිෙන්ක වූ මල්ලා විච්චියන් රෑනයි. ගොමරිටා හම්බුකුරුල්ලා මහනීල ගොයා ලංකා මල්කුරුල්ලා නිල්ල සිමාරාව වලිකුකුලා ආදී පක්ෂේහූ මේ පරිසරය විසිතුරු කරති. ගනලොම් ත්ටුවකින් අලංකාර වූ වානරයෝ තුරුමත්තහින්ද බකුබකු හඬ නගතී. වැනිම ගණනලොම් තට්ටුවකින් වැැසීගිය ගෝන රංචුව හෝටැන් තැන්නේ විස්තුරු තවත්වර්ධනය කරතේ. හයමන චේදයවෙන් වන්නේ ලෝකාන්තය තියෙන සුවිශේෂී ස්ථාන දෙකක් ස්තරකිරීමටයි එ තමයි ලෝකාන්තය සහ බේකස්දී ඇල්ල. මේ සුන්දර හෝටන් තැන්නේ තවත් සුවිශේෂී අංලයක් වේ වනසංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ ප්‍රවේශකවුලුවේ සිට ිලෝමිට තුනක ටොබ්බෙන් පිටිම්ම තැන ලෝකන්තේ නම්ෆෙයි ලෝකාන්තේ දවසේ පැෑවිසි හතරෙන් වැඩිම කාලයක් මීතුමෙන් වැසීයයි. එබඳු අවස්ථාවක සුදු පැහැතුමීදුම් පටල අනන්ත අවකාශයක් පුරා පැතිර ඇති ආකාරයක් හිතට දනවයි. ගැමුරු ආගාධියක හිසමත සිට නැරමිය යුත්තේ ඒ දෙෙස පරිස්සමෙන් එබී බැලීමෙනේ. එවිටයේ නර්මන බොහෝ දෙනා තුළ ජීවිතය ගුප්ත බවත් ඒ සමගම සෞන්දර්යක් ඉස්මතුවනුනු අනුමානය. හෝටන් තැන්නේ අකර දහස් ගරනක් පුරා පැතිරතිබෙන සුන්දර ැනි තලාව ලෝකාන්තය සීමාවෙන් එක් වරම අවසැන්වේ. ඒය අපූරව දර්ශනයකි. ඉතා පැහැදිලි කාලගුණයක් ඇති දිනකදී නම් මෙහි සිට නරබන්නෙකුට ඇත බලංගොඩ ප්‍රදේශයේ සලකුණු ඉතා කුඩාවට දැකගත් හැකි වේ. මේක සෙල්ල පිළිබඳ කරන වර්ණය අපට වෙනම චේදයකින් ලියන්නට පුළුවන්ල් ුදු සුදු පෙනකැටි දහස් ගණනක් මවා පාමීන් ඇදහැලිෙන ශීරතාාරාවක් වැනි බේක සැල්ල, හෝටන් ටැන්නේ තවත් විචිත්‍රවත් ස්ථානයකේ. සොභාසිරිය විඳ කැනීමට රිසි බොහෝරසවත්තුූ. හෝටන් තැන්නේ පිට බේකස් දියඇල්ල නැරඹීමටද අමතක නොකරති. හෝටන් තැන්න ජාතික උද්‍යානය වර්ග කිලෝමිටර තිස්සකයි දසම පාග ප්‍රමාණයකෙන යුක්ත වන බැවින් ඒ හැම සිරියක්ම නැරඹීමට දින කිහිපයක් ගත කළ යුතුවේ. අනපතුරුව රචනය අවසාන චේද මේයා කාරැටලියනට පුළුවන් අපමන සුන්දරත්වයක් හා පාරසරික විධත්වයක් කැටිකරගත් හෝටැන් තැන්න දේශයේ හා විදේශීය සංචාරකයන් කැදවන පාරාදීසයකි විවිධශාක සතුන්හා ජලතටාකවලින් සමන්විත වටපිටාව ගතටමින්ම සිතටද සුවදායකය ලංකාවේ අගේ වර්ධනය කරන මේ බිම් ආරක්ෂාකරගැනීම අප සැමගේ යුතුකමකේ එසේ නක් දුවේ පුත්තයේ මාත්‍රකාණුකුල රචනයක් නිවරදවලියනි කොහොමද කියලා හොඳ අවබෝධයක් දැංගඔබට තියෙනවා පහත දීල තියෙන රචනා මාතෘකාවන් සහ ඒවතාාදාළවදී ඇති රචනා සැකිලි උපයෝගි කරගෙන සාර්ථක රචනයක් තනිමලිවීමට දැංගඔබට හැකියාව තියෙනවා